හැමෝටම සුබ දවසක් කියලා නැදත් මුලින් ප්‍රාර්ථනා කරනවා Top Reviews YouTube channel එකත් එක්ක join වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලට මතක ඇති අපි කලින් video clips වලදී කතා කරා අපේ product හරි services හරි මොනවා හරි business එකක් දැනට ongoing run වෙනවා නම් එහෙම නැත්නම් ඔයාලා startup එකක් ගන්නවා නම් කොහොමද ඒව social media platforms වලට එහෙම නැත්නම් digital marketing platforms වලට අරගෙන ආවිල්ලා කොහොමද ඒ දේවල් එක්ක move වෙලා එහෙම නැත්නම් අපේ product හරි services හරි ඕනම business එකක් කොහොමද මේ social media platforms වලින් market කළා එහෙම නැත්නම් අපි segmentation එකක් අඳුර කොහොමද ඒවට directly advertise කරන්න කියන දෙයට startup එක ගන්න කොහොමද කියන දේ සම්බන්ධව අපි කලින් video clips වලදී කතා කරා. ඔයාලා මේ videos බලුවේ නැත්තම් ගිහලා අනිවාර්යයෙන්ම බලන්න මේ idea එක ගන්න කොහොමද startup එක ගන්න කියලා. ඉතින් ඔයාලට මතක ඇති මෙන්න මේ digital marketing කියන concept එකේ ප්‍රධාන එහෙම නැත්තම් ප්‍රධාන තවත් segment එකක් විදිහට ප්‍රධාන category එකක් විදිහට අපි කතා කරා social media marketing කියන campaigns. එහෙම නැත්තම් social media marketing. ඉතින් මෙන්න මේ social media marketing වල තියෙන ප්‍රධාන segmentation එකක් තමයි Facebook marketing කියන category. ඉතින් අපි මේ වීඩියෝ ක්ලිප්ස් වලදී කතා කරන්නේ අපි කොහොමද අපි Facebook account එකක් හරියටම හදාගන්නේ Facebook business page එකක් කොහොමද හදාගන්නේ ඉතින් මේ Facebook business page එකට කොහොමද අපි post create කරන්නේ මෙන්න මේ කියන දේවල් සම්බන්ධව අපි වීඩියෝ ක්ලිප්ස් වලදී කලින් කතා කරා. ඉතින් අද මම මේ වීඩියෝ ක්ලිප් සීරීස් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ end point එක. එහෙම නැත්නම් අපි Facebook marketing වලදී කොහොමද අපි advertisement එකක් create කරගන්නේ කොහොමද අපි Facebook business suite එකත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද අපි Facebook ads manager එකේ ad account එකක් හදාගන්නේ business account ඉතින් ඔයාලා ඔයාලගේ Facebook account එකට log වුණාට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට පේනවා ඔයාලගේ profile එක එහෙම නැත්නම් ඔයාලගේ goal එක Facebook එහෙම නැත්නම් ඔයාලා සාමාන්‍ය business account එකක් හරි ad account එකක් හරි ads manager හරි දැනට run කරලා තියෙනවනම් ඔයාලට සාමාන්‍ය මම මේ කතා කරන දේවල් ගොඩක් ලාට වැදගත් වෙයි ගොඩක් ලාට අපිට මග ඇරිච්ච points මම ඔක්කොම අනිවාර්යයෙන්ම මේ හැම video clip එකකදීම කතා කරනවා. ඉතින් මේක startup කරන කෙනෙක්ට යෝග්‍ය වෙන විදිහට එහෙම නැත්නම් හැමෝටම ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන් විදිහට තමයි මම ඒ two cents ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ අපිට පේනවා වම් පැත්තේ ඒ කියන්නේ අපේ segments එහෙම නැත්නම් අපේ ප්‍රධාන වශයෙන් අපිට Facebook හරහා කරගන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ අපිට දීලා තියෙන solutions එහෙම නැත්නම් අපේ තියෙන ප්‍රශ්න වලට මොන වගේ දේවල් වලින්ද මෙයාලට උදව් වෙන්න පුළුවන් කියන දේ සම්බන්ධව. එහෙම නැත්නම් අපිට Facebook business page එක Facebook profile එක හරහා අපිට කරගන්න පුළුවන් අපිට වැදගත් වෙන දේවල් ඔක්කොම main දේවල්. එහෙම නැත්නම් ප්‍රධානම දේවල් මෙයාලා වම් පැත්තෙන් category කරලා තියෙනවා. ඉතින් ඔයාලට අපිට ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන දෙයක් තමයි සාමාන්‍ය වීඩියෝස් කියන දේ ඉස්සරහට එන ඔයාලා දන්නවද YouTube content කියන එක ලංකාවේ ඉස්සර අපි YouTube බැලුවේ නැතුණාට ගොඩක් ලාවට දැන් අපි වීඩියෝස් වලට ඉන්වෝල්ව් වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි Facebook, WhatsApp, ඊට පස්සේ YouTube මෙන්න මේ වගේ platforms වල වීඩියෝස් වලට අපිට data free දෙද්දි අපි වීඩියෝස් බලන්න ගොඩක් ලාවට කැමැත්තක් දක්වනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට පේනවා වම් පැත්තේ අපිට ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන මෙන්න මේ ad center. එහෙම නැත්නම් අපි advertising campaign එකක්. එහෙම නැත්නම් Facebook campaign එකක් run කරද්දී අපිට අවශ්‍ය වෙන දෙයක් තමයි ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ ad center කියන එක. ඊට පස්සේ තියෙනවා මෙතන ads manager කියලා එකක්. අපි ඉස්සරහට ඒ දේවල් ගැන ඔක්කොම එක 1 by 1 කතා කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලා දැන් ගොඩක් ලාට ඉන්ෆ්ලුවෙන්සර්ලා තියෙනවා කට්ටිය මගෙන් අහුව කොහොමද Facebook එකෙන් සල්ලි හොයන්නේ Facebook payments එහෙම නැත්නම් Facebook monetizations කොහොමද ඇඩ් කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ Facebook pay කියන එක සහ live videos එක්ක instant article ගැන අපි ඉස්සරහට කතා කරනවා. ඒ වගේම තමයි fundraising කියන දේ ඔයාලා දන්නවා දැන් ගොඩක් ලාවට අපි සාමාන්‍ය මොනවා හරි medical issue එකක් එහෙම නැත්නම් අපේ operation එකක් තියෙනවා නම් වකුගඩුවක් බද්ධ කරන්න එහෙම නැත්නම් මොනවා හරි donation එකක් අවශ්‍ය වෙලා තියෙනවා ෆන්ඩ්‍රේස් කරන්න පුළුවන් මේ මෙන්න මේ සෝෂල් මීඩියා ප්ලට්ෆෝම්ස් වලින්. අපි ඒ ගැනත් ඉස්සරහට කතා කරමු. ඒ වගේ තමයි අපිට ජොබ්ස් ඇප්ලයි කරන්න පුළුවන්, අපිට තියෙන වේකන්සීස් ඇප්ලයි කරන්න පුළුවන්, ඊට පස්සේ ගේමින් වීඩියෝ ගේම්ස්, ඊට පස්සේ මැසෙන්ජර්, ඊට පස්සේ ඔෆර්ස් දෙන්න පුළුවන්, ඊට පස්සේ රීසන්ට් ඇක්ටිවිටි කියන එකෙන් අපිට බලා ගන්න පුළුවන් මොනවද අපි මෙන්න මේ සෙග්මන්ට්ස් වලින් කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ මෙන්න මේ දේවල් ෆෝකස් තියෙනවා, වෙදර් ෆෝකස්, ඊට පස්සේ ටූර්නමන්ට්ස්, මෙන්න මේ දේවල් අපි 1 by 1 ඉස්සරහට කතා කරමු. ඉතින් මම අද මේ වීඩියෝ ක්ලිප්ස් වලදී කතා කරන්නේ
center එකෙන් එහෙම නැත්නම් ads manager වලදී කොහොමද අපි business account එක හරියට run කරන්න කියන දේ. ඉතින් මම ඔයාලට මේක overview එකක් විදියට ගෙන අරගෙන ඉන්නම් මේ video එකේදී. ඊට පස්සේ ඔයාලට ad center ads manager හරහා කොහොමද advertisement එක pop up කරගන්නේ එහෙම නැත්නම් setup කරගන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් මම මේකදී ad center කියන එක right click කරගන්නවා මේ විදියට. ගියාට පස්සේ ඔයාලට පේනවා ඔයාලගේ account එක එහෙම නැත්නම් ඔයාලා හදපු Facebook page එකට සමගාමීව එහෙම නැත්නම් Facebook page එකත් එක්ක ඇඩ් වෙලා මෙන්න මේ ඇඩ් සෙන්ටර් කියන එක ඕපන් වෙනවා. ඔයාලා පේනවා ඊට පස්සේ අපිට මෙන්න මෙතන. ඒ කියන්නේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන මේ ඔන්ලයින් ක්වික් ස්මාර්ට් ෂොප් කියන්නේ මේ ප්‍රොෆයිල් එක අයිති කෙනා. එහෙම නැත්නම් මේ නේම් එකෙන් හදපු ප්‍රොෆයිල් එකේ තියෙන කෙනාගේ page එකක් තමයි මේ ඔන්ලයින් ක්වික් ස්මාර්ට් ෂොප් කියන්නේ. ඔයාලා තවත් page එකක් හදලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ මෙතන තියෙනවා. ඔයාලා පේනවා ති සාමාන්‍යයෙන් පොඩි ඊතලයක් එක පල්ලෙහාට ඇවිල්ලා ඔයාලා හදපු pages ටික select කරගැනීමේ හැකියාව මෙයාලා මෙතනින් ලබා දීලා තියෙනවා. මේ තමයි Facebook ad center කියන එක. මේ කියන්නේ මෙන්න මෙතන මේ ad center කියන බටන් එක ඔයාලා ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට view එක එන්නේ. ඒ කියන්නේ එහෙම නැත්නම් dashboard එක ad center එකේ මේ විදිහට පෙන්වනවා. ඉතින් ඔයාලට මේ dashboard එක සාමාන්‍යයෙන් log වුණාට පස්සේ dashboard එකේ දකුණු පැත්තේ බලා ගන්න පුළුවන් mainly තියෙනවා create ad කියලා බටන් එකක්. අපි ඇත්තටම මේකට ad center කියන log වෙච්ච ගමන්ම එහෙම නැත්නම් අපි ad එක create කරන්න යනවා නම් අපි tag ගාලා මේ create ad button එක ක්ලික් කරනවා. අනිත් දේවල් ගැන බලන්නේ නැහැ. නමුත් ඊට වඩා දෙයක් මේකේ ඇතුලේ තියෙනවා. මට ඕන වුණේ මෙන්න මේ දේවල් ටික හරියට point by point කියලා දෙන්න. ඉතින් ඔයාලා බලන්න මේ මෙතන ටූල්ස් විදියට දීලා තියෙනවා. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම අපිට වැදගත් වෙන්නේ ads manager කියන එක. ඒ කියන්නේ මෙන්න මේ dot 3 ක්ලික් කරව ගාම තියෙනවා visit ads manager කියලා එකක්. ඉතින් මේ ads manager කියන එකට යන්න කලින් අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ ප්‍රධාන ටූල්ස් තුන අපි ඕකේ කරගෙන ඉන්න ඕනේ. ඉතින් ඔයාලට තේරෙනවා අපි සාමාන්‍යයෙන් advertisement එකක් දාන්න නම් අපිට අපේ preferences එහෙම නැත්නම් answer few questions to get help with creating the right ads. ඔයාලගේ advertisement එක හරියට create කරන්න නම් මොකද Facebook කියන දේ දැන් AI එක තමයි අනිවාර්යයෙන්ම යන්නේ. මොකද කට්ටියගේ behavior එක, ඒ කියන්නේ audience එකේ behavior එකට match කරලා තමයි යාළ අපිට support කරන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ your preferences කියන එක click කරලා අපි බලමු. ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මේක මේ අලුතෙන් ad setup කරන account එකක් නිසා ඔයාලගෙත් මේ වගේ එයි කියලා හිතන නිසා තමයි මම මේ account එක use කරේ. ඉතින් මෙතන තියෙනවා අපිට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා update කරගන්න. ඉතින් do you want to people to come to your business location. ඉතින් අපිට business location එකක් අපි මේකෙදී add කරලා තියෙනවා නම් අපේ location එකට මිනිස්සු ආවට එහෙම නැත්නම් අපේ customers ආවද අපේ location එකෙන් ඕනම දෙයක් product එකක් buy කරගන්න පුළුවන්ද කියන දේ okay නම් අපිට පුළුවන් මෙතෙන් දෙන්න yes කියලා. එහෙම නැත්නම් ඔයාගේ නිකන් normal ගෙදර නම් ඔයාගේ මොනවා හරි items නැත්නම් ඔයාලට visiting location එකක් නැත්නම් මෙතන no දෙන්න පුළුවන්. නැත්නම් මෙතන this doesn't apply to me කියන option එක ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්දී මේ කෙනාගේ ගෙදර ඉඳන් business එක කරන්නේ. නමුත් ගෙදරට ආවත් items purchase කරගන්න පුළුවන්. ඒක නිසා මම මෙතන yes කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් your preferences කියන එකේ do you have a website කියලා අහනවා. ඉතින් මෙයාගේ වෙබ්සයිට් එකක් නැහැ. අපි කලිනුත් කතා කරා වෙබ්සයිට් එකක් තියෙනවද නැද්ද කියන අපිට අදාළ නැහැ. Facebook කරහා අපිට ඇඩ්වර්ටයිස්මන්ට් කරලා කොහොමද අපේ ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් ඩෙවලොප් කරගන්නේ කියන දේ තමයි මේකෙදි කතා කරන්නේ. ඉතින් මම මේකෙදි no කියලා දෙනවා. ඊට පස්සේ next ගියාට පස්සේ do you want people to contact you? Yes කියන එක මම ඇඩ් කරනවා. ඊට පස්සේ මම මෙතන දිනවා how do you want people to contact you, select all that apply. ඊට පස්සේ they call me කියන ටික් එකක් දාගන්න පුළුවන්. They share their contact information and contact them. ඊට පස්සේ තියෙනවා they message me on Facebook කියන එකත් මම ටික් එක දානවා. මේ options තුනෙන්ම ඔයාව contact කරගන්න පුළුවන් easily. ඔයාගේ product හරි services හරි එයාලට sell කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා email address එකක්. What are some topics that you audience might like? ඊට පස්සේ add interest කියන එකට ඔයාලට මේකෙදි දෙන්න පුළුවන්. ඊට පස්සේ මම දෙනවා මෙතන shop කියන එක ගත්තට පස්සේ ඔයාලට ගන්න පුළුවන් මෙතන shop කියන එක දාගන්න පුළුවන්. ඊට පස්සේ electronic ELECT මේ දෙන්නේ මෙතන electronic consumer electronics කියන එක මෙයා ගොඩක් මෙයා ගන්න. ඊට පස්සේ cosmetic කියන එක මම දාගන්නවා. cosmetics ඊට පස්සේ clothes කියලා මම ගන්නම්. women's clothing කියන එක ඊට පස්සේ ආයි මම ඉතින් මෙන්න මේ විදිහට මම සාමාන්‍යයෙන් මෙයාගේ ප්‍රිෆරන්සස් එහෙම නැත්නම් ටොපික්ස් එක ඔඩියන්ස් එක ගැදර කරගන්න ඕන segment එක අතුර ගන්න ඕන. ඔයාලට පුළුවන් ඔයාලගේ product එක හරි service එකට හරි අදාළ වෙන විදිහට මේ shop එක එහෙම නැත්නම් consumer electronics, cosmetics, women's clothing, electronics කියන categories වගේම ඔයාලට related වෙන දේවල් මේකෙදි add කරගන්න. ඊට පස්සේ next කියන එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන add photos or videos that represent online quick smart shop. ඉතින් මෙතෙන්දි at least 6 photos. ඒ කියන්නේ මම මෙතෙන්දි දාගන්නවා මෙයාගේ advertisement වලට match වෙන photos ටික. ඉතින් මම මේ upload කරලා තියෙන දේවල් වලින්ම 6ක් add කරගන්නවා.
මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් අප්ඩේට් කරගන්න. ඉතින් අපි ඇඩ් කරපු දේවල් ටික අනුව මෙයාලා මෙතන පෙන්නනවා. ඔයාලට පුළුවන් මේ දේවල් අප්ඩේට් කරගන්න. ඊට පස්සේ මම මෙතන සබ්මිට් කරගන්නවා. සබ්මිට් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද අපි ලොකේෂන්ස්, වෙබ්සයිට්, කන්ටැක්ට්, ඊට පස්සේ ඔඩියන්ස් ඉන්ටරෙස්ට් මොනවද කොයි විදිහටද අප්ඩේට් උනේ කියලා. මේකට චුට්ටි වෙලාවක් ගන්නවා. සාමාන්‍යයෙන් විනාඩියක් විතර වගේ ඇතුළත ඔයාගේ ප්‍රිෆරන්සස් ඔක්කොම අප්ඩේට් වෙලා ඔයාලගේ පේජ් එක හරියටම සෙටප් කරගන්න chance එක මෙයාලා ලබා දෙනවා. ඉතින් මෙන්න මෙතෙන්දී අපේ ප්‍රිෆරන්සස් ටැබ් එක දැන් ඕකේ වෙලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේ විදිහට අපේ ප්‍රිෆරන්සස් එහෙම නැත්නම් කොහොමද අපි ප්‍රොඩක්ට් එකේ සෙල් කරන අයිටම්ස් මොනවද කියලා ඔයාලට මෙන්න මෙතනින් මේ ටූල්ස් වල මේ your preferences කියන ටැබ් එක හරහා ඇඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මම මෙතන දින අපේ ප්‍රධාන segment එකක් audience එක හරියට catch කරගන්නේ කොහොමද සහ audience එක කොහොමද අපි හරියටම match කරගන්නේ අපේ demographically වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ interest base එක වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි advertising කරන audience එක මොන වගේ segment එකක්ද කියන දේ හදාගන්නේ කොහොමද කියන දේ සම්බන්ධව තමයි ඊළඟ tab එකේදී කතා කරන්නේ. ඉතින් ගිහිල්ලා බලන්න මම ඊළඟ video clip එකේදී අරගෙන එන්න කොහොමද මෙන්න මේ create audience කියන දේ කොහොමද ඔයාලගේ page එකට match වෙන විදිහට අපි audience එකක් create කරගන්නේ කොහොමද කියන දේ සම්බන්ධව join වෙන්න ඊළඟ video එකේදී කොහොමද audience එක හරියටම create කරගන්නේ කියන දේ සම්බන්ධව idea එකක් ගන්නවා.